සජීවී ගුවන් විදුලි නාට්‍යය අද කතාව දෙවියනි ඔබ කොහිද. හරිද ඔන ටික වයසක මනස්සේ කවුරුත් නෑ යාග කොම ළමයි ගිල්ල දාරගිල්ල ළමයි නෑ ඇත්තතුම නෝනයකොට කවුදුත් නෑ මේ ඉතර ඉන්න මෙයාග ටිකක් ඉඩමත්ති නො ගැත්ති නො පොදියට ඒගේ ගන්ජ ඉඩම ගන්ඩ කවුරුවට ඇවිල්ල හැල්ලිවොල්ට ගන්ඩනම එක මෙෙන් වලි වංගුවක් ගාලා ඇවිල්ල මේ මනුෂ්‍ය කියිය ග්‍රාම සයෝ ගාට පැමිලි කොරන්න අනේ ග්‍රාම සයෝක මහත්තයෝ අනේ මගේ දෙයෝ මොකද මොකද වෙලා දීන්න මුකුත් වෙලා නෑ මගේ ඉඩම තින්නේ ඒ අරාර මනුෂ්‍යයෙක් ඇවිල්ල සල්ලිකාර මාත්‍යෙක්ක විල්ල බල්ල ගියා මෙ බල මගේ මොනවට බලන්න කියරෑ නෑ මුකුත් නෑකි අද ඇවිල්ල ඉඩම මල මට අන්ඩකී නොන මගේ ඉඩමයි ඒක යාගෙලුනි මේ රුවියල් පනස්දා ඩෙන්ඩාදන මේ මේක තියාගන්ට ලොකු උන්නේ මෙත අපි මේ පොඩි ඔටලයක් ගානෝ කියීලා මං මේ මැතුනට පස්්ච පන්සලට ලියලා මැරෙන්ඩ කීල ඉතාගෙන තමයි හිටියේ මගේ ඉඩ මක්කර දෙකා මාරම මේක යා කියන්න යාග කීල යා ගත්ත කියන්නේ අද සුදුපාට කාරගෙන මහට්‍යයන් ඔව සුදු පරකාරගෙන්න්න සුදු මහට්‍යයාවා මව චම්බෙන්ඩාවා ඒක තමයි හෝතලයක් ගාන අලුවතන ඒකතම ඉති මගේට මේ මෝතල් ගාන්ට දෙට බෑන නේද ඉති මෙහමවත් තිබුණත් වැඩක් නෑන ලොකුන්න ඇද මොකක්ද ලොකුන්න ඇතාව සපෝය කීයක් හිටීද මං ඉන්දතනල් ඇති කොල්ල දෙන්න මොකඒ කොල්ලන්ට දීල්ලදාන්ට මාරකතාව ග්‍රමසයක මහට්‍යය කියන්න මගේ ට මේ කොලට දිීල ධාරික උපිය පනදාකට ඔයිට ඉන්දතනක් මං මෙය කොල්ල දෙන්න ඒ මහට්‍යමට කිව්වා ඉන්දතනක් මෝක ඒකොල්ල ඉදතනල් ඇති කොල දෙයි ඉන්දතන මංගින් මගේකෙත දීල ඩාන්ට දීල ඩාන්ඩ දීල ඩාන්ට හෝතලයක් හඩ නවලු ගමටත් හොඩයින දෙවියෝ කියල හිතාගෙන ාව ග්‍රාම සයෝගාවට ඉන්නක මං කොරන්ද සජීවී ගුවන් ඉදිලි නාට්‍යය අට කතාව දෙවියනි උබ කොයිද දෙවියනි ඔබ කොයිද දැන් යනවා දැන් ඔන්න මේසර යන්නේ පොලිසියට තැන් අර ග්‍රාම සේවකගේ වැඩක් කුන්නෑන කියා පොලිසියට මේ සජම් මත්්‍ය මම මේ වයිසි මත්‍යයම් පෙන්ඩින්න මේ තාම නෑන වයිසි මත්‍යය එට බරක්ේ මොකද කරනාව සාජම් මත්‍ය මේ අනේ මට දෙවි කෙනෙක් වගේ ඔබ ඔබතුමාල තමයි ඉන්න මගේ ඉදමල ඉන්න කොයිද අතන වැවගාව වැවගාව අතත්න ලස්සනර ඉඩම කණ්ඩගාව කණ්ඩගාව මෙතන කඩේ ගාවිම් පල්ලපට ගහාම යාම ඉඩම මගේ මගේ අක්කර එතන තියන ඔක්කොම දෙකා මාරකට වැඩි ඔයාගේමකක්ද කියන්න ඒක මේ වෙන මහත්ත එක් ඇවිල කියීනවන යාග කීල මට දුපියල් පනස් දහත්දීලා ඒක යාගලු ඒක නිසා මට යන්දලු මේ ඉන්දතනකුත් යාල ඇත්ති කොරන්නන් කියීන ඔවිති මෙහෙමයි මේ මහට මේ ඇල්ල කිය ඒකත මටැම් බලන්තක මේ අරිම අත හින ගහන අල්පරාධනය මේම මිනිස්සු මට මගේ උරුම ටම්පෙච්චේ ඉඩංකැල් මේක කොවත්්‍යනය උන්ට දෙන්න මාට මේයි ලෝවසි මට තම්බෙල අපිය තම්බෙලා කිය ඕටලයක් ගාන්ඩ කියනෙත ඕටලයක් ගාන්ඩයන්නයෝ ඔයි දේම ඕටල් ගාන්ඩ බෑන අපේ ඉඩංවල ඒම රුපියල් පනත්තා දේ ඉඩම වටින්නේ උතුම කත ඉඩමනං ඔය අතිනති හෝටලයක් ගැහුව හොඳයි ගමට ගමට හොඳයි කියන්න ගම හ දෙද මොකද එමසට දීලා දාන්ඩයක ඔය රුපියල් පනස් ධාරකන ඔයා ඉංවෙන්ඩ යාට තැනක් ලැට්ි කොලා ඉන්ද මාත කතාන මහත්තව දැම්ම දෙවීරෝ කීල ඉතාගෙන මම පොලිසියතාව මෙත ඔකොල්ු මර කතාව නිගියන් මෙත මගේ ඉට රුපිය පනස් දාකර දෙඩ කියලා එත දෙමිියක පැත්තට කතා කරන්න මෙත පොලිසිය කට වැඩි වැට පොලිසිය කතා කරන්න එකට සැදකර කරන්න හදන්න අපිට ඒ හොර තක්කටිය ම කටික වැදකත් මහතුන්ට කටාවට දාන අල්ල කූඩුවේ දෙකත් දීලා එනවා මෙත යනවැන්ද එ දෙනා ඒතු මේ වන්සයට සජීවී ගුවන් නාට්‍යය අද කතාව දෙවියනි ඔබ කොහෙද දැම්ම වයසක මනුසියගේ ඊඩම දැල් ලොකු මිනිියක් බලෙන් ඒක ගණ්ඩා දන්න එමනිියට දැන් කරන්න දෙයක් නෑ මනිය ගියා පොලිසිරත් ගියා ග්‍රාම සේවක වැඩන්න දැංගියත් දෙපාර්තමේන්තුවට මේක තම සර්මේ තිීන්සර් ඔප්පුුව මේකත මේක සර් මේ ඔප්පු අපේ මේ බාන්ධය පරම් පතාලන්නේ අපිට මේ වයින්නේ ඕ දැම් මෙහෙමනේ ඔතන තියෙන්නේ
දැන් සීසර්ට මගේ කතාව තේරමට තේරනවා දැ මහත්තය මේ ආවා. සර් දෙවි කෙනෙක් වගේ මට මේ වෙලා උදව් කරන්න කොමන් කීන කාණ්ඩකොය ඕ ඔයාට කලින් ඒ මහත්තය මේ ආවා ඇවිල්ල කටා කොල්ල ගියේ ඉතින් බලන් දෙන ඒ කියන්න මෙහෙමනේ වෙලාටීන් දැම් මේ ඉඩම ඔගල තාත්තක ඉඩමනි තාත්තක කියන මේ අපේ සීයගේ සීයගේ හරි සීයග සීයගේ ටහ තාත්තා තාත් තාත්තගෙන් ඔයාටයි අයි අටයින ඉඩම බූදල්ල අපේ අලොකු අයි ඇත බූතල් වෙලා එයාටයි මටයි එතකොට දැන් අයි අට කොම මේක කොටහ කයිතින ඔයිට අයිය මලානි අයිය මලා අයිගේ කෞදුවත් පවුලෙ නෑ අයි විතර හිට අය බැන්දනෑන ඉතින් අය අයියගේ කොටස තමා ඒ මහත්තයට ඔප්පුුවෙන් අයිති වෙලා තිීන් ඒක මාතද මේ ඔප්පුේ සඳන් වෙනවා නත අප අයිය මැරන් විස්සල්ල එක මනුසියට ලික් වික් කියීලට කිය අප අය මැරල දැන් අවුදුදු හටරයක් විතසයෙනවා නේමිනිය මැරලා ඒක තමයි ඒ අයිගේ කොටස එයාට නේ තීන් වෙතද මේ ඔප්පුුව තියෙනවානකට අයිගේ කොටස කොහම දේමිනිිය තියන්නේ මිනිම අපේ අයව දන්න හුටමට ඔතට අක්කර දෙකාමාරෙන් අක්කර දෙකක් අයියට මොකක් කියන්නේ ඒ දෙකට යම එයාට ඔප්පුුව මෙටන් සිති සඳන් වෙනුවේ මජ හිනගහනක බාගෙටමා ඔයාට දේතියෙන් නතිවා ඒක යාට දීල දැම්මන ලේසි මොකද කියන්න පුටමට නඩු කියන්න ගයාම අවුදු ගානක් යන ඔයා එත්තර කල් ජීවත්වෙන් නෑනේ ම ජීවත්වෙන් නෙත්නෑ ඉදන්න අඩු වරෙනකොට ඉතින්ද මටම ලෑ කතා කල් ලගිය කතා කොල්ල කියගේ මට තේම කතා කොල්ල කිය රුපියල් පනස්දාට අට වියදාගන්න කියලද කියන්න අත්තර වටට වැවගව පුව තිීනවන අට අයගෙන් අයිතිවෙලා තිනවා අයගෙන් කොමට අයිත මනසිය ඇගටම වෙටල වෙට වැදගත්තරන්නේ වැදගත්තන්න වැදගත් වැඩවැඩිපේ අපිට දැවිවදුවගේ කියල ඉතාගෙන ඉන්න පියනවා අසාධාරණයට උච්චර ඔයාගෙන එයා විල්ල කියා ඕක කිව්වාය අපි දන්න විස්තති සජීවී ගුවනුදුරි නාට්‍ය අද කතාව දෙවියනි ඔබ කොහෙද දැම් මේ වයසක සීය කවුරුත් නෑ සීයට සීයගේ ඉඩමටැන් ගණ්ඩාදනව බලින් සීය බැරිම තැන දැන් දෙපාටමෙන්තුත කියීලට අරිගෙන සියගේ ඇමත් තුමාගාවට ඇමත් තුමාගාව ඉන්දලා ඉඳලා ඉඳලා බදාද දවස පරිප්පු කාල 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 කාලාට පරිපපුක්තමත් කන්ද තිබු නෙත්තු දේටත් පරිපුයි පානුයි ඒ කාල නිකම් පරිප්පු කකා හිටිය දැන් ඔන්න ගිය ඇත දෙත දැන් අන්තන් ඇමත්තුමා අම්බූල ජාකොලිස් මාම ඇමතුමාදන කත්තානේ දෙයෝ ජගේ දෙයෝ අපි එම කතා කරන්න එපා ජාකොලිස් මාම වාඩිුවෙන් වෙතින් වාඩිුවෙන් මම හිත හැමදාම චන්දය දුන්න අපි දන්න අපි දන්න වෙන් මේක කතන්දරේ මගේ ඉඩම මේ තියෙන්නේ ඇවගාව ම ඉන්න ඉඩම කවුරු ඒ කාට හෝත තක්කඩිය ගැවිල්ල මට රුපියල් පනදා කාලකන්නය විට බුග්ගල්මංශය හෙනක හඳ උන්ට හැමයි මම කියන්නම් මිනිට යන්ත කියල මොගේ ඉඩම කියලා නෑ හැත දහත් දෙෙන්ඩ කියල පනස් දහ මඩිගීට හැතද අක්කර දෙක හමාරකට හැතද මෙහෙමනේ ඔතනේ ඔප්පුුවෙන් ඒක මෙයා වෙලා තීනවම් බැලුවයක මොහ එතකොට ඒ ආව මහත්තයා ඕක ඉඩම මෙවකොලාට ඕකේ හෝටලයක් ගහන්ඩ නයන්නේ ඔවු ඉදිමට හෝටලයක් ගාවාම ගමට සංවර්ධනයන ගමේ කොල්ලො කෙල්ලොන්ට රශ්ාව අම්බේනවා මමත් රශ්ාවල් මෙතර මෙතර දෙන්නට පොරොන්දු වෙලාන ඉන්න ඒක හොඳ දෙයක්න ගමට හෝටලයක් ගානක නම් මන්ද හොට නරකට ඉටක මං කියීනකං ජකල්ම හන්ටක මං කියීන කියන්න ඊට පස්සේ කණ්ඩම මෙය කණ්ඩමේ මොන කණ්ඩ තියනවාෑම කැවිති දෙයක් ගන්න තින්නේ දොල් තිීන මස්කත්තිීන සිී නෑන නෑන සීී නෑ ගන්න මේ දැන්ගේ හෝතලේ ගහන්න ජාකෝලිස්මාමා අපේ දුව බඳින් දින්න ළමයනේ මගේ බෑන මහත්‍ය හෝ ඉඩම මෙ කොලාට අනේ හෙනම් කතා කොල්ල මට මෙම කොල්ල දෙන්න කොලේ හටන්නේ අපේ බෑන වෙන්ඩ ඉන්න ළමය ඕඒ මහත්‍ය මාර්්‍යකට් කතා කරා අමෙත්තාවට ඔව මේ ආවා ගමට සේවයක්නේ ඔටන වෙන්නේ ගමට සේවයක් වෙනවා මට සේවයක් වෙන්න මට පල්ලම් පයින්න කියන්නම් හැට දහත් දෙෙන්ඩ කියලා හැට දහක්දට කියලා මෙන්න මෙටන තියන මොරටුවේ මොතතුේ මොරටුවේ පාරදීන්නේ ඕ මහ පාර අයිනේ යන්ඩෙන්ට පහසි ඔක්කුම් හොඳට දීනෝ එතන තියන වැඩිහිට නිවාසේ එතන ඔක්කොම ලැස්ටි කල්ල දෙන්න මං කියලා තියෙන විස්පෙසල් වෙනම සල කලා ගණ්ඩ කියලා කාට වැඩි නිවාසේ යන්න කිය කොලස්මාමට
ම වැඩීති නිවසිතය ඔලයි මටිතුමා එතකොට මගේ ඉඩමට විඩින්ට බෑනට මාටු කොල දෙද ජකෝ මම්මේ. ඉති හෝටලයක් හටන එක ගමට හොඳ නෑ කියලද කියන්න. අනේ මපිට හන්ඩෝ නැිේ හොරාගම්මගේ පේන හන්ඩැවිල්ලන මෙටන. සජීවී ගුවනුදුරි නාටක අද කතාව මොකදදේ. දෙවියනි ඔබ කොහෙද දැම් මේ වයසක මනුස්්‍යය සේරුම නැතිවෙලා නැත්තටම නැතිවෙලා ඇම සිතුමාර්තලයේ සැලකු වෙන චන්ඩෙත් දුන්න වැඩ කරා එත් අර්ගීන දැංගිය විපක්ෂය මන්ත්‍රීතුමාගාවට එය අත්තින්න කත්තිය ගමේ කොල්ලො ටි එකතු වෙලා දැන් එක එක ප්ලෑන්් ඔන්න ගිය අයිබන්ඩ කවු මට එනවකවා වසන්ට මල්ල කිව යාද යකොලිස් ජාකෝ ඉතින් ඉතින් ගොහටවාම ඔය ඉන්න මහත්තයෝ දැන් අපිට ඇවිල්ලා අපිට දෙවිවරුවගේ ඉන්න මහත්තුරු තමයි. ඕ මොකක්ද වෙල වෙන්න අපේ ගෙවල්ලවට ඇවිල්ල වට්ටිකටරු ඇලිය තියෙන වට්ටකක් බල්ලා පොල්කට වටස වීල අපේ චන්ද උදුසගෙන ගිල් ඔවුන් අපේ ඉදමට දුන්න වැඩි ඇයි මක් කර මගේ ඉදම අරගෙන උන්දගේ බෑනතේ ඕතලයක් හදන්ද ඇමටිය වෙන මිනිියල් ලව ඔප්පු අදල මගේ ඉඩම අරගෙන මට විටලා පනස්දාටීල මාව දැන් අර අනාතනිවාතකට වැඩීටිනවාතකට දක්කන්න හටන් මාට අසාධාරණයි නම් කියන්න මහට්ටයල එහෙම කරන්නට දෙද බැහැ හෙම කොහත කරන්න ඒක තමයි එක තමයි මෙහමයි අපි මෙම කරම්මෝක හොඳ හොඳ වැඩක්කෝක වැඩි හොඳ වැඩක් වෙන්න කොහොමද නෑනෑනෑනෑ මාමට තිීනනේද මාමගේ ඔප්පුේ ඔක්කෝ ඒ අරන් එන්න මම් බලන්න වෙලාෝක මෙහමයි ටික කලක් ඉන්ද වෙන දැන් චන්ද එනවනේ තව ටික කාලිකි ඉක්මට නෑ ටිකත් තව තියෙනවනේ ඒ එනකොට මාමට පුළුවන්ද අපේ පැත්තෙන් ස්ටේට් නකින්ද ඕන එකකට නකින්නම් මහත්තයෝ ආය නැකලා ඔය ඉඩම ගැන කියීල අන්ඩන්ඩ තියන්න අද මමාන්ට අන්ට නෝකෙන් මට ඇද ැදුත්ත දැන්ඩල වැඩක්න තාත්තක ගයිතු දැන්ගට අඩු මෙතනාටල වැඩක්න සෙනක ඉස්්වරා අඩලක් යන්්ඩෝනේ අහවලා මගේ ඉඩම මෙහෙම ගණ්ඩ යනවා මෙමයි මෙහෙමයි මෙහෙමයි කියීල විස්තරය කියීලා අන්ඩ අන්ඩුව අයි මගේ ස්තේද් දෙක නැකලා හයි පුළුවන්ද පුළුවන් පුළුවන්න්න එතකොට හරි එතකොට එතකොට මට ඉඩම හම්පේ නොතකට ගොල හොටල අදන නතර වෙයින ඉඩමක මොක වෙතත් අදට කැලවෙන අනි වැඩි මිනිසුන් ඉට කඩන් ගත්තගේ ලෝක චන්දි පරදින අනිවාරෙන් ගමේ දෙන්න කවුරුත් ඒක වැඩියක දෙෙනවා එතකොට ඉඩම ඉඩ වටිතින් හම්බේ සමාරිත සමාරවිච සජීවී ගුවන්ුදුරි නාට්‍යය අද කතාව දෙවියනි ඔබ කොහිද දැන්දෙන් දෙවිය ඔයාගෙන මේ මිනිිය යනු අනේ අයිංසක මනුස්්‍යයා දැංගයා ලෝයර් කෙන කම්පෙන්ට දැන් නඩු අද්දාන්ට තම මෙයාගේ ප්ලෑන් එක කවුදුත් මේ මනුසියට පිහිටක් නෑ මොක දස්සරන මනුස්්‍යය දෙන්ට සල්ලිට්න අර ඉති ලොක මනුසියට ඉඩ මරගෙන එතන ඕටලයක් ගස්සන්ට තම සේරම ටයියක ඉති ඔන්න දැන් මේ ගියා නීතිකන මහත්තෙක් කම්බෙන්ට පසිද්ද එක් කෙනෙක් ජාකෝලිස් වාඩිෙන්ට ජවල් මාර්ත්‍යය මට කිව්වා මගේ අරම ඇසිිස්ටන් කිව්ව විස්තරය ඕෝ මදන්න ඔතින් දැම් මට නේදහෙ අප එන ගහන අපරාධනය අපි වගේ අයින්සක මිනිස්සුන්ට කරන්න මේ මිනිස්සු ඒ මිනිස්සුන්ට බලපුල මගේ ඉඩම ඕකුන්ට ඕන වනානේ නෑ තන ඉතින් ඒක ලස්සන තැනනි ඕ ලස්සන තැනෙන්ට වායිනඉති ඒක හෝටලේකට හොඳ තැනක් ඔයිදි හෝටලයකත හො දයිකිරේක එහමනං එක විදිියත්ති නඕනේ මට ගානක් ගෙවලා මට පන්සලට මලන ගන්නන්නේ උපියල් හැට පනත්දාන දෙදාදන් මම මේ පන්සලට ලියන් හැද ඔතන ලස්සන පලට ඇතිල් ලියලා ඇති වඩන්න පන්සල තියන ඇතන ඔතෙන්ට දුරයින පන්සල ඉති එවුණා තාමුදුදුවරුන්ට ඒක දැන්කමන්න මෙහෙම යෝක දැන් මම් බැලුව ඕක සම්පූර්ණ මත්‍යයා පොයින්තකත් තීම මට කතාකවල් අදදිම කොරන්න පුළුවන් පොයින්තකත් තමයි මම කියන්ඩයන් මෙහෙමයි ඔයා ගා උප්පුුව තියෙනවා ඔවු ඒගොල්ල ගාවත් ඔප්පුුවත් තිීනවන ඔයි දෙක හොර ඔප්පුුවන්නේ කොට දේකු හොර ඔප්පුුවක ඒක දැන් නඩු දැම්මොත් ඒගොල්ලු ලොකුම ලෝවෙරලා අල්ලලා තිීන්නේ ඒගොල්ු මාවත් අල්ලලා තිීන් ඇත්තවසෙමගේ මත්‍යත් අහුන අදුන්ට අහුන අනවයි ඒගොලක පැත්තට මමට තමයි මයි තව ලෝවරලා තුන් දෙනෙකින්නවා මාරවැදන්න මට ඔයාට දෙන්න පුලුවන් මගේ ගෝල එක්කෝ යම මේ වැඩෙල් ලෑස්ටි කොල්. හැබැයිති ඒගොල්ලෝ එ නඩුම කියන කට්ටිය ඒ මාත්‍යයාට තියෙන නදු හතක් නඩු හතක් කියන මේ දවස්සල
අනුන්ගේ ඉඩං අල්ලක ඒම එකක නඩු දීනෝ ඉතිං ඒගොල්ලෝ දිනනෝ දවාට තනියෙන් අමාරුවය අවුරුදු කරයි යනවා ඉතින් ඒ අතරේ ගොල්ල හෝටලේ හඩයි ඊට පස්සේ ඉතිං සල්ලිත්තුවත් සෑන්ඩ යනවනි මං අර ඔයාට කියන්නේ හිතවත්කමට මොකක්ද මහත්ත මට දීන හිතව දාගන නිකං ඉන්ඩ පාය ගන්න ගානක් කරන්න අයින් වෙන්ඩ එකට මහිතන්නේ හොඩුමටි නැත ඒකත් නැතිවේ ඒ ඇති අරි මාර්ත්‍යව ටැල්ලුව කිව්වන මයි යන්න සජීවී ගුවන් ඉදිරි නාට්‍ය ආද කතාව දෙවියනි ඔබ කොහිද අනේ අර අයින්සක අසරනු මිනිිය ගියා යන්දෝන යම්මත් තැනතම ගීල් අන්තිමට කරන්න කිසිමට යන්න බැරිමටන මේ මනුස්සයා දෙයන්ටවක් කල්නල කන්න ලවකරනෝ කියීලා මේ කතාව දෙයන්ටවක් කියනෝ කියල හිතාගෙන අනේ උදේ පාන්තරන කියල නාල කල්ල පළතුරු අත්තයකුත් තරගෙන පිරිකර වටිකකුත් තරගෙන් පඩුරුත්ත කොම පූජ කරන්න බලාගෙන ගියා දේවාලට පෝලිමේල කපු මහත්තය දැන් අඳ ගල අහනො නිමොකක්ද කාරණාවකි දැවුණු කපු මහත්තය ඉන්න කපු මහත්තය එන්ඩෙන්ට් මොකක්ද කාරණාව කාරණාව කපු මහත්තය දන්න ඇතින මගේ ඉඩම් වැවගාව ඉඩම් ඕ එහා පැත්ති ඕ ඒ කාරාර ලොකු මහත්තයක් කල්ල ගන විවතර ඕටලයක් ගාටලයක් ඔයාගෙන් ගට්ටලුව එක සල්ලිදී ලනේ සල්ලි අදදුන්න පනත්දහදීල මට අන්ඩ කියෙන කිව ම වැදීති නිවාස කර දක්කන්නට අදන්නේ සාධාරණ ගානත්දන ම පන්සලට ලියන්ට විදම මගින් පස්සේ අඩුගල් ලටඉතිල්ලිවාකිලට අටිඩයක් නෑන නේද එහම නිමේෙන් මට දෙන්නාන්සට කන්න ලවක්කතුර මේ වෙච් අසාධාරණයට දෙයන්නාන්සට නෙත්තරා දෙකත්ති නොනන් දෙයනේ මේ මිනිස්සු අයිංස කප්‍යගේ අසන මිනිස්සුට කන්න ලවක් කරන්න බැරිකමන්න ඕ දෙන්නක බාන්න පර්තතු වට්ටිය මෙම ඒගොල්ලොත් ආවා ඔව ඇවිල්ලා රුපියල් දහ දහත්තීලා ඔොඳ පල්තරු වට්ටියත් තීලා කන්න ලව්වක් කරලා ගිය වැඩේ සාර්ථක වෙන්ඩ ඉඩමේ හෝතරේ හඩන්ඩ මෙ වෙලා තින් විශාල භාරකුත්තු වනා හෝටලේ හදාගණ්ඩ හම්බූනොත් එක නුමුල් ගල තියෙනකොට දේවාලෙත් කොටසක් හදල දෙ නෝ කියලා අල් කොටනැකිල් අඩේවාලෙට ඕ එතකොට දෙයන්ට ඉතින් පොරොන්දු වෙලා තමක් ගිය ඕ ඉතින් මගේමට මට පට ඉඩම ඒ කනලවකර සිය තියලා මම බලන්නන් ඉතින් කතා කල්ලා දෙයෝනත් ඉතින් කල්පනා කල්ලා ඉතින් නේද මොනව කරයි දන්න ඉතින් ඒක මං ඇයි ඒම කියන්න මෙමයිති ඩාඩාත්චීල ඔොඩ පලතුරු වට්ටිය පූජ කල්ලා දේවාලෙත් හදනවා කියල පොරොන්දු වෙලා ගිල්ල තියෙනකොට ඔයා ඉතිං පන්සී යක්ක්තියලා පෙටන එතකොට ඉතින් දෙයෝනත්තේක මන්ට ඇතිමං යාතිිකාව කරන්න ඉතිං කොහොම්වෙයි දන්න නෑ දැදු මාට්‍යාව පලතුරු වටිය මංගෝක සත්තුන්ට කන්ඩ දාල මංගේෙදරයනවා